අපි යන් අද කොරෝනා තත්ත්වය ගැන කතා කරන්නට ගැබිනි මව්වරුන්ගේ තත්ත්වය කොරෝනා වෛරසයේ හමුවේ කොහොමද එන්නත ලබා දීම නම් ප්‍රශ්නයක් නෑ කියලා තමයි සෞඛ්‍යංශ කිව්වේ ගැබිනි මව්වරුන්ට කොහොම වුණත් ගැබිනි මව්වරුන් 70කට කොරෝනා දෙදෙනෙක් දැඩි සත්කාරවල ගමන් බිමන් එපා ගෙදරම ඉන්න විශේෂඥ වෛද්‍යවරු පවසති දැන් අවදියංගරිය තමයි තොරතුරු වාර්තා කරන්නේ කොරෝනා වෛරසයේ ආසාදනය වූ ගැබිනි මව්වරුන් 70 දෙනෙකු රට පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාල් ද සිල්වා මහත්මිය ලංකාදීප පුවත්පතට කියලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ අද ලංකාදීප ජාතික පුවත්පත මේ අතරින් මව්වරුන් සිදිනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබමින් සිටින බවද ඇය සඳහන් කළා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ අද ලංකාදීප ජාතික පුවත්පත ඔවුන්ගේ අනුසිරස් ප්‍රධාන සිරස්තලයක් විදිහට එතකොට ගැබිනි මව්වරුන් 70කට කොරෝනා සිදිනෙක් දැඩි සත්කාර ඒකකවල ඉන්නවා ඒ නිසා පරිස්සම් වෙන්න ගැබිනි මව්වරුන්ට අනිකුත් ප්‍රතිශක්තිය තිබෙන සාමාන්‍ය මට්ටමේ කෙනෙකුට වඩා ඉන්න තත්ත්වය වෙනස් නිසාවෙන් පරිස්සම් වෙන එක තමයි කරන්නට ඕනේ තිදෙනෙක් දැනටත් දැඩි සත්කාර ඒකකවල ඉන්නවා ගමන් බිමන් යන්න එපා ගෙදරට වෙලා ඉන්න කියන දේ මතක් කරන ගමන් අපි ලංකාදීප පුවත්පතින්ම යන්න හදන්නේ ඊ උදෑසනම හුදකලා කරපු ප්‍රදේශ ගැන කියන්න දිස්ත්‍රික්ක පහක ග්‍රාම සේවා වසම් මතක් හුදකලා කරයි මොනවද දිස්ත්‍රික්ක මෙන්න තියෙනවා නෝරෙලිය කළුතර කොළඹ ගම්පහ මඩකලපුව නිමන්තු රණසිංහ තමයි ලියන්නේ රටේ පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක පහකට අයත් ග්‍රාම නිලධාරී වසම් 8ක් ඊයේ පෙරවරු 6 සිට වහාම ක්‍රියාත්මක කරන පරිදි හුදකලා කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කිව්වා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ මේ පොලිස් මේ ග්‍රාම සේවා වසම් පහ අයත් වන්නේ දිස්ත්‍රික්ක කිහිපයකට නෝරෙලිය කළුතර කොළඹ ගම්පහ මඩකලපුව කියන දිස්ත්‍රික්ක පහට තමයි මේ ග්‍රාම සේවා වසම් 8 ඇතුළත් වන්නේ ඊ උදෑසන 6 සිට තමයි ඒ විදිහට හුදකලා කිරීම සිද්ධ කරේ කොරෝනා වෛරසයේ බලපෑම එල්ල වෙනකොට ජනතාව නිතරම යන සාමාන්‍යයෙන් වැඩිපුර ගැවසෙන තැන් වසා දැමීමට රජයේ පියවර ගන්නවා සත්වෝද්‍යාන සෆාරි උද්‍යාන අලි අනාථාගාර වැසෙයි අද ලංකාදීප පුවත්පත අනුසරස්ථලය සුජිත් සේවාචුලිගේ තමයි ලියන්නේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන සියලුම සත්වෝද්‍යාන එතකොට සෆාරි උද්‍යාන අලි අනාථාගාර අද සිට ඒ කියන්නේ 4 වෙනිදා ඉඳන් නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කරලා තියෙනවා කියලා තමයි අද ලංකාදීප ජාතික පුවත්පත ඔවුන්ගේ අනුසරස්ථලයක් විදිහට වාර්තා කරන්නේ සත්වෝද්‍යාන සෆාරි උද්‍යාන අලි අනාථාගාර පමණක් නොවේ තැපැල් කාර්යාල 33කුත් මේ වෙනකොට වහලා දාලා. සේවකීන්ට කොවිඩ් තැපැල් කාර්යාල 33ක් වසා දමයි කුමුදු පුල්සාන්ත තමයි අද තොරතුරු වාර්තා කරන්නේ මව්බිම ජාතික පුවත්පත වෙනුවෙන් කොවිඩ් ආසාදිත තැපැල් සේවකයන් 50කට ආසන්න පිරිසක් හඳුනාගෙන තියෙනවා. ඒ නිසාවෙන් පානදුර, කෙසෙල්වත්ත, ත්‍රිකුණාමලය, කොම්පඤ්ඤ වීදිය, හෝමාගම ඇතුළු ප්‍රධාන තැපැල් කාර්යාල 5ක් ඒ වගේම උප තැපැල් කාර්යාල 28ක් ඇතුළුව තැපැල් කාර්යාල 33ක් මේ වන විට වහන්නට තැපැල් දෙපාර්තමේන්තුව පියවර අරගෙන තියෙනවා කියලා තමයි අද මව්බිම ජාතික පුවත්පත ඔවුන්ගේ අනුසිරස්තලයක් විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ.